මම නීතිඥ පසීර් මුොහොම යුක්තිය සහ සත්‍යය සඳහා නීතිඥෝ සංවිධානය වෙනුවෙන් ප්‍රශ්න තියන්නේ පටන් ගත්්දිම යුක්තිය කියන වචනය අපිට වත් කියන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියන අපිට අධනය සහෝදරයන් දෙන්න යුක්තිය සම්බන්ධයෙන් සහනද විස්තර කර නමුත් තියෙන කාරණ කීපයක් කියන්න. එතමයි යුක්තිය කියන වචනය දේශබන්දුු දෙන්න කොුන් මහත්තයා නිර්චනය කරන්නේ කොහොමද දන්නේ යුක්තිය කියලා මේ දවස්සල කරගෙන යන මෙහහිවුමේ අත්තඩංගුවට පත්තන පර්ශ්වයන් ගැන මාධ්‍යීදිරයේ දැන් ක්‍රමක්‍රමයෙන් අනවරණය වෙන්න පටන්ගත්තට පස්සේ ඒ මෙහිුම් දැඩි කරලා නඩුගාන වැඩි කරලා ආදායම් වැඩි කරාවගේ එකක් තමයි දැන් කතාව පෙන්න්නන්. එක ඇ පොලිසිය තමන්ගේ ඩියටියක හරියට කරනවා. රාජකාරය හරියට කරනවා. අපි මද්‍රවය සම්බන්ධයෙන් අකුරට වැඩ කරනවා කියලා පෙන්න්න උසාකරනවා යුක්තිය මෙහෙම සඳහා. තැන් අහන්නේ. යුක්තිය මෙහෙයට කලින් මද්‍රාවේ නීත්‍යයනු කුලයි දෙතකට ද යුක්තිය මෙහෙයුම කරන්න කලින් හෙරොයින් අයිස් කියන මද්‍රාවය ලංකා නීත්‍යයනු කුලයිද. තවට මොකක්ද මේ අමුතුුවෙන් යුක්තිය මෙහෙවම කියලා දේශ බන්ඳ ැන්න කොන් හත ඇතු ශ්‍ර ලංකා පොලිසි කරන්න දැ ඇ ්‍ර ලංකා පොලිසිට වගේක ීමක්තිනව ඉතාම පැහැදිලි. මත්‍රවය ලංකාවේ නීති රෝධීන, ඒ මත්‍රවය සම්බන්ධයෙන් වන කාරණාවලදී අත්තරංගුවට ගැනීම් කරන්න වැටලීම් කරන්න. ඒම වැටලීම් කළ අත්තරංගොට අරගෙන අධිකරන ඉදිරියට ගෙනල්ලලා නනිත්‍යනුකුල ඒ සම්බන්ධයෙන් ක්‍රාපිලිතගේ තිෙන්න්න පුලුවන්. ඒකට මේ අමුතුුවෙන් මාධ්‍ය සන්දර්ශනත් එක් යුක්ති මෙෙහිුම් අවශවෙන්න නම් නෑ. ප්‍රශ්ණ යෙන්නේ මේ යුක්තිය කියන වචනය අවභාවිතා කරමින් මේ කරන මෙහියුම්වල අපේක්ෂාව අර තවම ඉස්තීරකරගන්න බැරිවෙච්ච පොලිස්පති දූරිය කියෙ නම් පැහැදිලිමතු. හැබැයි දේශබන්ධු දෙෙන්න්නකොන් මහත්තට පොලිස්පති දූරිය සඳාතියන සුදුසුකම් වලට වඩා දැන් තියෙන්නේ නොසුදුසුකම්. ඉතාම පැහැදිලිව ගෝල්ය සරගලය. කාලසිමාව ගත්තහම දේශබඳු දෙෙන්න්න ගොන්මාත් ට නඩු ගරනාවක්තියනවා. ගොල්පේ සරගලේ ඇතුළේ නීති විරෝධීව කටයුතු කරපු බවට CCCTV දර්ශන විඩියෝ දර්ශනත් එක බොහම පැහැදිලිියෝතියනවා. පොලිස් නිලැඳමකින් ඒ දල සීමමවල්ලව නැත අදාල් ප්‍රදේශවලට කියපුූ මාත්‍ය අර සනත් දිශාන්තලත් එක් එහමනේද. බොම කරටර බොහම සුවදව සමීපෝගල්ලා අරතරුණන්ට පහරු දෙන්නට අනු බල දීපපු ආකාරය ආදර අනු බල දීපආකාරය විඩියෝදර්ශනත් එක් මාධ්‍යවල පළුණ මතක ඇතින නද. දේශබන්තු දෙෙන්නකොන්මහත්ටේ එනිසා සදුසුකම් වලට වලාාතිය නොස දුසකම් ඒතරක් නැේ තවතියනවා. පොලිස්පති ලෙස පත්තනට උත්සා කරන දේශබන්ඳ දෙෙන්නකොන්ට ශ්‍රී ලංකා පොලිසිය තුලින්ම විරෝධතා තියනවා එහම විරෝධතා මූලි යිතිවාසික අඩු විදිහටත් මේවනකට පැල ම කිය ශ ලංකාව අනිකුත් පරැසු සන්ය නවෙයි නිලැඳු මඇද ගත්ත ්‍රී ලංකා පොලිසිය නිලධාරින් විසින්ම. ඕන්ට සිදුවේ ච අවභාවිතාකිරම්. ඔුන්ට සිදවිච අඩත් එක්ටන් සම්බන්ධී මූලික අයිතිවාසිකන් නඩු පරලතියන අවශ්‍යනං ඒ නඩුල නඩුවන්කත් ලබාදන්න පුළුවන් මේ වෙදදිී ශ්‍රෂ්ාතිකන ඉදිරියේ ඒ නඩු සම්බන්ධෙන් යුක්්‍යය පසිලීම කටයුත් සිද්ධ වෙනනිසා ඒ සම්බන්න්නේ වැඩිදුරටත් කරුණ කරන කියන්න. හැබැයි වගකීමෙන් කියන්නේ. පොලිහිසිය නිලධාරින් විසින්මත්. ලිතිවටය වෙන්න සූදානමින් ඉන්න ඒ ඇඳගන්න ඇැදුගේ ම සට මහගෙන ලස් වෙලන්න දේශපබඳදුත දෙන්නකොන් මහතයට විරුද්ද නඩුතියෙනවා ඇතකොට වදහිංසාාව කෘඩත්තේ අමානුෂික අවමංසාගතල් සැලකිිලි සම්බන්ධයෙන් නඩු පැවැරිලා ඒ නඩුවල්ට අදාලව තින්දු ලබාදුන්නේවත් මේ මාධ්‍ය හමුුවලදි ඕනෑ තරන් කතාාහට ලක් වුණ. ඒ නිසා දේශබන්දු දෙෙන්නකොන් මහත්තයා ඔය පොලිස්පති හීනය වෙනුවෙන් මේ ලංකාවේ තරුණ තරුණියන් එක්ක කරන සෙල්ලම පොඩ්ඩක් නතරකරගත් හොඳයි මහත්. අපි කියන්නේ මද්‍රවවලට එරහිව ක්‍රාත්මක වෙන්න කිසි ප්‍රශ්නයක් නෑ අමුතු ජාතියේ මේහු මෝනේ නෑ ලංකායි නීතිය තියනවා ඒ සම්බන්ධෙන් වන අනපනත්තියනවා ඒ අනපනත් එක් හරවින් සම්බන්ධයෙන් අයි සම්බන්ධෙන්වා අනනිකුත් මද්‍රවය සම්බන්ධයෙන් ගං ජද කොකින් ඔය සියල්ල සම්න්ධයෙන් නීතිය ක්‍රාත්ම කරන්න. ඒකම පොඩි ප්‍රශ්යක් කහන්නම්. එඔය කියන යුක්තිය මෙහිුම ඇතුළේ දැක්ක අද කොයි වෙලාවකොවාත්. හෙරොවින් අත්තරං ගොඩ ගත්තා. අයි සත්තර ගොට ගත්ත හැබැයි වැඩිය. කොකෙන් පෙන්න්න නෑ නිද. කොකෙන් පේන්න නෑ. මේ මෙහෙවම් ඇතුලේ කොකේන්නේ මත්තරන ගොට ගන්න එක්ක මොය? හල තලේ ඉහල නිලතලවල ඉහල මට්ට මේ පාවිච්චය නොවා කියන මද්‍රවය මේ වෙනකොට යුක්තියමහම ඇතුළේ දකින්න නෑ ඒකත් පොඩි ප්‍රශ්ණයක් නිසා ඉගෙන හොයන්න වටින. කොහමද කොෙන්නේෙ මහුවන්න නැත්තේ මේ යුක්තිය මෙහම ඇතුළේ තවව තියන අධිමාත්‍ර නැත්තම් විශාල වටිනාකම්වලින් අයිස්වලින් නතන් හෙරෝයින් වලින් එහාටකිල්ල පවිච්චන මද්‍රාවේ ඇයි පේන්ඩ නැති. ඒ යුක්තවහෙම ලකාපුරා ක්‍රියත්මකකිෙනව නිසා මේවා ප්‍රශ්න කරන්න ඕොනැත්තැ. ඒකම අලුත්කඩයාම්. ගන්න පිස්ටරෝල්ට මේ අලුකඩ මයිස්ත්‍ර අධිකන්නන පිශ්්‍රය ගත්තම මුල්ලා අවස්සයිම විශා නඩු ප්‍රමාණයක් කැඳවන්න තැන. මේ අලුකඩ මස්ත්‍රත් අධිරන පරිිශ්‍ර ඇතුලේ දැන් නිතර මම්මලගේෙන් අයන ප්‍රශ්නය තමයි. කලින් නඩුවක් තිප්ප පමින් මේ යුක්තිය මේ ඇැතුලේ. තව නඩුවක් බෝනස් විදියට ලැබෙනවා. එහෙම වෙන්න බෑ. නඩුවක් පවරල යම් වැරදක් කරලා තියන ඕන ඒ නඩුව අධිකරණය ඉදිරියට ගෙනල්ලා සාදාා නඩු විබාගේ පස්සේ වැරදි ගඩුවෙක් කරන්න පුලුවන්. ඒ අතරවාරේ ඇප නැතුව රක්ෂිත බන්ධනාගාර ගත වන ආකාරයට නඩු පැවැඩීම් සිදු වෙලා තියෙනවා. ඒවා සාධා්‍යය කරණය කරන්න බැරිවෙන්නේ. පෙරකි මේ පාම් පිටිකක්දල් හැක්ස්කොල්ලටික් දාල් ඒම ත්තම් මදුරු කොයිල්ල පත්තු කරවාම වැටෙන අලුටිකදාලා නඩු පැවඩීම් කිරීම. කිසි ලෙසකින්වත් සාධානීරණය කරන්න බෑ. මද්‍රවය මර්ධනය කිරීම කියලා කියන්නේ. මේ අතටහෙන හැම කෙනව අතරංගුට අරක ඉදිරිපත් කරලා. අට වදුරුවන්ට දැලිපිහි හුණාවගේ වැඩකරනවා කියනකරන ෙවෙයි ඒ විශේෂයෙන් මගේ මතක් කරන්නොත් නීතිත්‍යවැඩ විදිහට අපි කැමති නැහැ. අධිකරන නිර්දෝෂී පුද්ගලයන්ගේෙන් පිරිලායිඉතිරලා නොට. කිසිසේත්ම අපේ උගත්මිත්‍රයන් බලාපොරත්තුවන්න ත්නෑ මේ අධි කරන නිර්දෝෂී මිනිස්සුන් අධිර නිස්රාට කියැල ඔන් කාේ නාස්ති කරලා ඕන්ගේ ජීවිතය නාස්තිි කරනා කාරය ක්‍රියාකාරකම්වලට. තිවුන් විදිහට නීතිඥ ප්‍රජාවවිදියට යුක්තය සහත්්‍යය ද අදසාපන සිට නීති්න වරුන් ලෙස අපි දැඩිලෙස විරුදවවා කියන කරණාවත්ම තක්තරනවා. දැ දවස්සල මිනිස්සුන්ට තියන ප්‍රශ්නය තමයි. ඔය වැට්ටින් අමුතු අමුතු ඒ වැටිකක් කියවවා ඒවත් එක්ක වෙලඳ පලට ගියාම පොලට ගියාම කඩට බඩු ටිකක් ගන්න ගයාාම බඩුගන්න විදික් නෑ බඩුුවල ගණන්වලට කලන්තය අදැනට මේ තයි මෙරට මනිස් වවෙන්න. විිතරයක් හමගන්න ලුවන්ද. කුල් මස්ටික් ලමෙක්ට කන්නන්න පුළුවන්ද. මස්ටිකක්න්නන්න බිත්තරයක් කන්නන්න බැරි තැනට. ඒක සුකෝප පෝගී ආහාරයක් බවට ක්‍රමක්‍රමෙන් පත් කරලා දිනවා. මෙරට මනිසු පොලට ගිහිල්ලලා එලවුල් ටිකක් ගන්න බලන්නේ ගානටිකක් අඩුවෙන් වැඩිපුට මේ දරුවන්ට කන්න පුළුවන් බලන්න හැයි. ම්බටොල ගානකීද. අර මයින්ද රාජපක්ෂමහත්තේ ඇැ වන කාලයක් අල ලාබද ලොකුලූුණු ලාබද අපේ බොම උපහසේ නෑව වනේද. අදකොද දැංව මහත්තුර. රජ පක්ෂල අපිට උඩුම කරල දීපේවා ඒකොල්ල මයි දැ ඇල්ල හන්නුවවෙන්න පිස්සර. අල ලාබද ලොකළූුණනු ලබද කියලා හැයි ෑ. ඒ කොල්ලො කාලබීල යාලගේ පාඩු යාගේ වැඩදිික කරගෙනින්න්න. ගෝටබේ රාජ පක්ෂ වනුවෙන් තාමත් මේරටේ මිනිස්සුන්ගේ සල්ලි ලක්ෂ කරණනින් වියේදාන් කරනවා? ඇයි? නොුවද දන්ග හිටපු නාතිපතිවටක් කියලා ලක්ෂගාණෙන් වියදන් කරනවා. මෛත්‍රී පාල සිරිසයට වියදන් කරනවා. අර ප්‍රේමදා සමාත්‍යයගේ බිරිින්දරත්වියද කරන. සමයි ප්‍රේමදා සමාතයගේ මටත්වදක. ැයි. අ අහිංස ගසරන මිනිස්සු පාරකිල්ලා බිත්තරයක් ගන්න බෑ එලෝලුටික් ගන්න බෑ ඒ මනිස්සුන්ටේවගේ ගන්න විදින්න. ඇයි ආදායම් වල වැඩීමක් නෑ හැබයි වියදම්පතිශතය දිිගින්තිකට මීලටිකිල්ලා. ට් එකක්ගෙනනතා කරනවා ටින්නෙක් ගෙන කතා කරනවා වැටන්න්නේ මේ මහතයෝ දැ ින්නකට වැටලතින්නේ. මිනිස්සු ටින්නන්නේ කරගෙන හිංඟා කරනතරනට පත්වෙලා තින්නේ මේ අදම පාලකරට මේට මනිස්සුන්ගේ මේ දුකතරෙන්න නෑ. මේ මනිස්සු කොච්චට දුක් විනිනවාද ගල්තේරෙන්න නෑ උදේ ෙරින් එලටපපුහම රස්සාාවට නැවත ගෙතර ගිල්ලා විරාමයක් දාගන්නකං එකන්න වෝශ්‍ය එකක් දාගන්නකං. මේ මිනිස්සු ඉන්න මොනවගේ කල්පනා වල්වලද කියලා මේඋන්ට අවබෝධයක් නෑ. මේ මිනිස්ස. ත පර්ලිමන්වේ ඔන්ගේ ලෝකල් ඒයාලගේ ජොල යාල ගන්න ශ්‍ර ලංකාක ක්‍රිකට්වලින් කාලයක් එෙසේ අමතු දෙයක් කර තවමුණු හරි මාධ්‍ය සන්දර්ශනයක් ගෙරල්ලා මේ ඇත්ත ප්‍රශ්න හයටපත් කරමින් තියෙනවා. වැට් එකටින්නේ කමතක් කරන්න නැවතවතට කැල්නිය නුත්කවුද අවතිවෙලා කියල අපිට අහන්න දකින්න ලැබට අවලෝකිතේශරහ වා යම් බෝධි සත්තයකෝයවා. මේවා මාධ්‍යමකින් සදර්ශන පෙන්නුම් කරලා ඇත්ත ප්‍රශ්නය අටගහන්න එපා. වැට්ට එක ටින් එක නෙවෙයි මේ මිනිස්සුන්ට ජීවත්වෙන් අවශ්‍ය කරන පරිසය හදන්න. දෛනික වියධන් කරන්න සිද වෙන මුදල. කෑම වෙනුවෙන් වියධා කරන්න මුදල. අඩු කරලා දෙන්න මේ නතාව වෙනුවෙන්. විශේෂෙන් අපි ආදරෙන් මදක්ක නොමරටේ ජනතාවට ඔබාවදියෙන් සිටිය යුතුයි. මේ විධාකාරය උපට වැට්ටිවට, විධාකාරයේ මාධ්‍ය සන්දර්ශන ස්සරගෙනරල්ල කරන ටෙලිජාමාවල්ට බභහුනොත් නැවතවතාවක්කො බෙයන්නේ පරණ. ත්‍රට මයි පාර්න සිස්ටම් එකට මයි. එනි අආවධියයෙන් ඉන්න මේ විඳින දුක වෙනස් කරන්නට ඔ යම් තැනකද ඔබ පාලට බැස්සරන්න නැවත වතාවක් ඔබටම වගකීමෙන් කටයුතු කරන්න සිද්ධෙනවා. යම්දිනක වගකීමෙන් කතිරේ ගහන්නත් සිද්ධෙනවා. මේ පාලන තන්ත්‍රයේ සහ පද්ධතිය වෙනස් කිරීම සඳහා විශේෂයන්න මතක් කරනවා. අපනයිනයසා ආනායින ක්‍රියාවලිය. සම්පූර්ණයෙන්ම මේ වකට අඩ පන වෙමින් තියන්නේ. මොකද මේ කිය ආකාරය බදු අයකිරීමේ ප්‍රතිපත්තියක් ගැන කරලියට කතාව ාවට පස්සේ. රුජුව බදු අය කරන්න හැබැයි මේ ආකාරයේ දැඩි ලෙස මේ අහිංසක මිනිස්සුන්ගෙන් වක්්‍ර බදුය ප්‍රතිපත්තියකට යන්න එපා. ඒක අපි දැඩියව මතක් කරනවා ජනතාවත් දැඩි ලෙසමඉන්නවා. මොකද අය කරන්න බදු හැබැයි ඒ හා සමාන. පහසුකම් සැබීම මේට මිනිස්ුන්ට සිදධවෙෙන් ඕන හැයි මිනිසු බදු ගෙනනවා ඒ සල්ලි මේ ජඩපාලකයා විසින් හොටගං කරනවා. මේ ගොල්ලන්ට හොටගං කරන්න මේ ගොල්ලට ජීවත්වෙන්න අවශ්‍ය නෑ මිනිස්සු ගෙවන්න. එනිසා කරුණාවෙන් කියන්නේ මේ අදම පාලකයන්ට අවධානය යොමු කළයුතුයි රටේ ඇත්ත ප්‍රශ්න දිහා තවදුරටත් තෙලිඩාම පෙන්නන්නේ නැතුව මේ ඇත්ත ප්‍රශ්නත්යක්ක ජීවත් වෙන්න.